नहीं 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 सर गोरोना सर
सेमी गुरुण से हरि आई बोल बुद्धि सेमी गुरुण बुद्धि कोई आई बोल से सह रिकॉर्डिंग के दाने बोले आंधे रिकॉर्डिंग नहीं किया गया आपकी वेबसाइट देकर ही नहीं ला रिकॉर्ड देकर उगलाट गाना पूरा नहीं था बिना मैं रिकॉर्डिंग ने उगलाट आपकी वेबसाइट देके पता गाना पूरा नहीं ला हरि सर मैं माँ वाहिनी वासे माँगे बेहतर माँगे किन्हीं से काटते ना हरि हरि उधर सिर्फ दिन आप तमंगे वीडियो कौन करो ना तमंगे वीडियो कौन करो හරි එතකොට පුතේ අපි ඔයාලත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කර කර ඉඳී අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉඳී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලම්දේසින් යටතට පත්වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලම්දේසින් යටතට පත්වීම පිළිබඳව තමයි අපි ඔයාලත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කර කර ඉඳී හරි එතකොට මම කිව්වා එතකොට මම ඔයාලට කිව්වා මේ අපේ රට මේ යුරෝපීය ජාතීන් प्रदेश පෘතුගීසි මේ පෘතුගීසින්ගෙන් පස්සේ ආ පෘතුගීසින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විජිතයක් බවට පත් කරගන්නේ මොන වර්ෂයේද පුතේ මේ පෘතුගීසින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විජිතයක් බවට පත් කරගන්නේ මොන වර්ෂයේද
प्रदेश 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 මුහුදුබඩ ප්‍රදේශ ටික විතරමයි පුතේ ඔවුන් යටත් විද්‍යා කොට පත් කරගත්තේ. නමුත් මේ ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරක් යටත් කරගෙන නතර වෙන්නේ නැහැ. ඔවුන් මුළුමහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විද්‍යා කොට පත් කරගන්නවා. ඔවුන්ගේ යටත් විද්‍යා කොට පත් කරගන්නවා. හරි. එතකොට අපිට මේ පාඩමේ ඉන්නේ ඉංග්‍රීසීන් වැදගත් වෙන්නේ නැහැ. මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් පමණ අපිට මෙතනදී වැදගත් වෙන්නේ මේ පෘතුගීසීන් තමයි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ මුලින්ම යටත් විජිතයක් වඩ පත් කරගන්නේ එතකොට එවකට පාලනය කරපු රජතුමා කල්පනා කරනවා මේ පෘතුගීසීන්ට විශාල නාවික බලයක් තියෙන නිසා පෘතුගීසීන්ට විශාල නාවික බලයක් තියෙන නිසා මෙන්න මේ කියන පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න නම් වෙනත් යුරෝපීය ජාතීන්ගේ සහයෝගය ලබා ගන්න ඕනි කියලා. ඒ නිසා මේ ලංකාවේ තිබු රජ කෙනෙක්, එවකට තිබු රජතුමා මොද්ද ලන්දේසීන්ගේ සහය පතනවා. ලන්දේසීන්ගේ සහය පතනවා. පළවන විමලධර්මසූරිය රජතුමා. පළවන විමලධර්මසූරිය රජතුමා පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න ලන්දේසීන්ගේ සහය පතනවා. ලන්දේසීන්ගේ සහය පතනවා. නමුත් මේ ලන්දේසීන් මොකද කරන්නේ? ලන්දේසීන් මොකද කරන්නේ? මෙන්න මේ මුහුදුබඩ ප්‍රදේශයෙන් පෘතුගීසීන්ව පළවා හැරලා ඔවුන්ගේ මොකද මේ ලංකාවේ රජුත්ව රවට්ටලා මෙන්න මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික ලන්දේසීන්ට අතපත් කරගන්නවා. ඔන්න ඔය සිද්ධියට තමයි කියන්නේ මොකක් දීලා මොකක් ගන්නවා වගේ කියලාද? මොකක් දීලා මොකක් ගන්නවා වගේ කියලා කියන්නේ? उड़ाटर ඒ වගේම කතා කරලා දෙවන රාජසිංහ රජුවා ලන්දේසී අතර කිවිසුම දෙවන රාජසිංහ රජු සහ ලන්දේසී අතර ඇති වූ කිවිසුම උදේ මේ සෙනරත් රජතුමාගෙන් පස්සේ සෙනරත් රජතුමාගෙන් පස්සේ මේ ලංකාවේ උඩරට ප්‍රදේශයේ රජ වෙන්න උදේ දෙවන රාජසිංහ රජතුමා සෙනරත් රජතුමාගෙන් පස්සේ සෙනරත් රජතුමාගෙන් පස්සේ ලංකාවේ උඩරට ප්‍රදේශයේ රජ වෙන්නේ දෙවන සෙනරත් රජතුමාගේ පුතා වෙච්ච දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා තමයි රජ වෙන්නේ මේ දෙවන රාජසිංහ රජතුමාට තිබ්බ දැඩි අධිෂ්ඨානය දෙවන රාජසිංහ රජතුමාට තිබ්බ දැඩි අධිෂ්ඨානය ඔහුට තිබ්බ දැඩි අධිෂ්ඨානය තමයි මේ ඔහුට තිබ්බ දැඩි අධිෂ්ඨානය තමයි පෘතුගීසීන් මෙරටින් පළවා හරිනවා කියලා. හරි.
මේ දෙවන නාරසිංහ රජතුමාට තිබ්බ අදිෂ්ඨානය තමයි මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරිනවා කියලා. පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරිනවා කියලා. ඒ නිසා මේ දෙවන රාජසිංහ රජතුමා මොකද කරන්නේ? මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න සහාය පතලා පුතේ. ලන්දේසින්ගේ සහාය පතන්න මේ බතාවියේ මැදිස්ථානයේ පිරිසක් යවනවා. ලන්දේසින්ගේ පාලන මැදිස්ථානයේ තමයි පුතේ මත්. කොහෙද? බතාවිය. ලන්දේසින්ගේ පෙරදිග පාලන මැදිස්ථානය. පෙරදිග මැදිස්ථානය. පෙරදිග මැදිස්ථානයේ තිබුණේ බතාවිය. බතාවිය. එතකොට මේ දෙවන රාජසිංහ රජතුමා ලන්දේසීන්ට පොරොන්දු වෙනවා මේ මොහොතේ ලන්දේසීන්ට පොරොන්දු වෙනවා මෙන්න මේ කියන පෘතුගීසීන් ලංකාවෙන් පළවා හැරියොත් මෙන්න මේ කියන පෘතුගීසීන් ලංකාවෙන් පළවා හැරියොත් මොකද්ද කරනවා කියන්නේ මේ කුරුඳු වල හරි කුරුඳු වෙනදා මේ අයිතිය ලබා දෙනවා ඒ වගේම මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුව ප්‍රදේශයේ මොකක්ද වරායක් බෞද්ධම කියලා වරායක් ලබා දෙනවා කියලා. අන්න ඒ අනුවත්තේ 1638 දී මොකක්ද සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන ලන්දේසීන්ගේ හමුදාවන් සහ ලන්දේසීන්ගේ හමුදාවන් සහ දෙවන රාජසිංහ රජතුමාගේ හමුදාවන් එකතු වෙලා මඩකලපුවේ පිහිටලා තිබ්බ පෘතුගීසි බලකොටුවට පහර දීලා ඒ බලය ඔවුන් ලබා ගන්නවා මොකද හසිදු හී ගන්නෙ මැසෙන්ජර් දාගෙන හීට මොකරේ ඉනා වෙලා ඉන්නත් මොකක් කර දෙයිද නෑ නේද දෙයා ලන්දේසීන් උනි ඒ රාජසිංහ රජතුමාලයි එකතු වෙලා පෘතුගීසින්ව පළවා ගන්න ගුවන්නේ හී ගන්න මොකක්ද චූණයක් කියලා මම නම් දන්නේ නෑ හරි එතකොට හරි එතකොට පුතේ එතකොට මේ 1638 දී මේ පහර දීම සිද්ධ කරනවා මේකෙන් පුතේ සතුටටපත් වෙච්ච මේ දෙවන රාජසිංහ රජතුමා දැඩි සතුටටපත් වෙනවා මේ රාජසිංහ රජතුමා පුතේ දෙවන රාජසිංහ රජතුමා ඊට පස්සේ මොකක්ද මෙන්න මේ කියන ලන්දේසීන් එක්ක කිවිසුමක් ගන්නවා මෙන්න මේ කියන ලන්දේසීන් එක්ක කිවිසුමක් ගන්නවා ඔන්න ඔය දක්වානේ මම කරේ ඔන්න ඔය දක්වානේ මම කරේ මේ දක්වානේ මම කරේ ඊට පස්සේ ඉඳන් නේද මේ කිවිසුමේ කරුණු ඉඳලා නේද අපිට සාකච්ඡා කරන්න තියන්නේ ඔව් සර් හරි හරි सर के कैमरे का ऑफ है ना कोई लाओ बड़े कैमरे का ऑफ है ना नहीं ऑफ है ना सर ऑफ बिना ओ कोई लाओ बड़े ऑफ बिना देंगे ऑफ है ना नहीं सर लाइन ने कर पेन और नहीं इन्ना नहीं අවුලන්නේ නැහැ හරි ලියාගන්න පුතේ පළවෙනි එක ලියාගන්න ගිවිසුමේ ප්‍රධාන කරුණු මාතෘකාව 1638 ගිවිසුමේ ප්‍රධාන කරුණු කියන මාතෘකාවක් ඇති ටියුට් එකේ මාතෘකාවක් ඇති 1638 ගිවිසුමේ ප්‍රධාන කරුණු ප්‍රධාන කරුණු පළවෙනි එක ලියාගන්න පෘතුගීසීන් මෙරටින් නිරපා හැරීමට
පෘතුගීසීන් මෙරටින් නිරපා හැරීමට උඩ රට රජුට සහාය ලබා දීමට උඩරට රජුට සහාය ලබා දීමට ලන්දේසීන් එකඟ වීම සර් පැත්තක් පේන්නේ බෝඩ් එකේ දැන් නේද හරි සර් හරි පළවෙනි කොටේ පෘතුගීසීන් මෙරටින් නිරපා හැරීමට උඩරට රජු සහාය ලබා දීමට උඩරට රජුට සහාය ලබා දීමට ලන්දේසීන් එකඟ වීම දෙවෙනි කියන්න පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා රාජසිංහ රජතුමාට කලින්ද දෙවන පිලිප් රජු හිටියේ මොකද පුතේ දෙවන රාජසිංහ රජතුමාට කලින්ද පිලිප් රජු හිටියේ පිලිත් රජු ඉන්දිය පුතේ වෙනම කාලවකවානුවදී අපි ඉස්සරහදී මේ පිළිබඳව සාකච්ඡා කරමු දැනට මේක ලියා ගන්න හරි සර් පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට වැයවන මුදල් පියවීමට මුදල් පියවීමට කුරුඳු ගම්බිරිස් මී ඉති කුරුඳු ගමා ගම්බිරිස් මී ඉති වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට
වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට රජු එකඟ වීම රජු එකඟ වීම द्रव्य मिलदी गणी में उदरट सेसु वेलंद द्रव्य मिलदी गणी में सर सर बेन हाउ सर सर अरे हाथर अंडी के लिए अगर बोलते हैं तो क्या सो बेन है सर द्रव्यवरीम අරනේ හතරවෙනි එක ලියන්න රජු අදහස් කරන්නේ නම් රජු අදහස් කරන්නේ නම් රජු අදහස් කරන්නේ නම් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල ලම්දේසි හමුදා නතර කිරීමට එකඟ වීම එකඟ වීම සර් ආයතයක මුලින් දැන් හරි මම කියන්න පුතේ හතරවෙනි එක රජු අදහස් කරන්නේ නම් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්න බලකොටු වල
ලන්දේසි හමුදා නතර කිරීමට එකඟ වීම හරි මෙන්න මේව තමයි පුතේ දෙවන රාජසිංහ රජු සහ මේ ලන්දේසි අතර ඇති කරගන්න කිවිසුම මම පුතේ ආපහු මේ දක්වා ඉන්නේ කතා කරන්න ඕගොල්ලොත් එක්ක හොඳට දැන් අහගෙන ඉන්න පුතේ මේ සෙනරත් රජතුමාගෙන් පස්සේ සෙනරත් රජතුමාගෙන් පස්සේ මේ උදරට පාලකයා බවට පත් වෙන්නේ දෙවන රාජසිංහ රජතුමා මේ දෙවන රාජසිංහ රජතුමාට පුතේ දැඩි අදිෂ්ඨානයක් තිබ්බා දැඩි අදිෂ්ඨානයක් තිබ්බා මේ පෘතුගීසීන් කොහොම හරි ලංකාවෙන් පලවා හරිනවා කියලා පෘතුගීසීන්ව කොහොම හරි ලංකාවෙන් පලවා හරිනවා කියලා මේ වෙලාවට පෘතුගීසීන්ට සෑහෙන ලොකු නාවික බලයක් තිබුණා ඒ නිසා මේ දෙවන සෙනරත් රජතුමා කල්පනා කරනවා මේ පෘතුගීසීන්ට වඩා නාවික බලයක් තියෙන මේ ලන්දේසීන්ගේ සහයෝගය ලබා ගන්න ඕනි මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පලවා හරින්න කියලා ඒ නිසා පුතේ මේ දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා මේ Tamanගේ නියෝජිතයෝ ටිකක් යවනවා මේ ලන්දේසීන්ගේ පෙරදිග මැදිස්ථානයේ වෙච්ච බතාවියට බතාවියට යවලා ලන්දේසීන් එක්ක සාකච්ඡාවක් පවත්වනවා ඒ සාකච්ඡාවේදී කියනවා මේ පෘතුගීසීන්ව ලංකාවෙන් ඕගොල්ලෝ කොහොම හරි පළවා හැදියොත් අපි ඕගොල්ලන්ට මේ කුරුඳු වල මේ වෙළඳත්වයේ වෙළඳ ඒකාධිකාරීත්වය ඕගොල්ලන්ට ලබා දෙනවා ඒ වගේම මඩකලපුව ප්‍රදේශයේ නැගෙනහිර වෙරළේ ඔයාලට මොකක්ද වරායක් හදලා දෙනවා වරායක් ලබා දෙනවා කියලා මෙන්න මේකට ලන්දේසී කැමති වෙනවා මෙන්න මේ සඳහා ලන්දේසී කැමති වෙනවා එතකොට පුතේ මෙන්න මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට 1638 වර්ෂයේ මැයි මාසයේ 1638 මැයි මාසයේදී ලන්දේසී හමුදාවන් සහ මේ දෙවන රාජසිංහ රජතුමාගේ හමුදාවන් එකතු වෙලා මේ මඩකලපුව ප්‍රදේශයේ තියෙන පෘතුගීසි බලකොටුව මෙන්න මේ පෘතුගීසි බලකොටුවට පහර දීලා එතෙන්දී ඒ බලකොටුව නේද පෘතුගීසීන්ව පරාජයට පත් කරනවා මෙන්න මේ කාරණාව නිසා දෙවන රාජසිංහ රජතුමා දැඩි සතුටට පත් වුණා එහෙම දැඩි සතුටට පත් වෙලා 1638 වර්ෂයේදී හාත් එක්කද පුතේ මේ ලන්දේසීන් එක්ක කිවිසුමක් ගහ ගන්නවා හරිද නමුත් පුතේ මේ වෙනකොට ලන්දේසීන් මුළුමහත් පෘතුගීසි මෙරටින් නිරපා හැරීමට උදරට රජුට සහය ලබා දීමට ලන්දේසීන් එකගුණ අපතේ කිවිසුමෙන් මොකද ඒ කිවිසුමෙන් තිබේ පළවෙනි එක මොකද්ද මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න උදරට රජුට සහයෝගය ලබා දෙනවා කියලා ලන්දේසීන් කිවිසි ඒක කිවිසුමේ තිබ්බ කාරණාව දෙවැනි එක තමයි පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට වැයවන මුදල් පියවීමට කුරුඳු ගම්පිරිස් මීටි වැනි ද්‍රව්‍ය වලින් ලබා දීමට රජු උදව් වීම. උදේ මේ පෘතුගීසීන් ලංකාවේ පළවාරණ යුද්ධයක් තියන්න ඕනේ. මේ යුද්ධයකට විශාල වියදමක් යනවා. හමේ ආයුධ වලට ඒ වගේම උදේ හමුදාවන්ට කන්න බොන්න දෙන්න හරිද? ඒ සඳහා වියදම් යනවා උදේ. එතකොට ලන්දේසීන්ට උන්ටමාරුවක් තියනවද පුතේ උන් ගැතින් වියදම් කරගෙන ඇවිල්ලා මේ පෘතුගීසීන් ලංකාවෙන් පළවා හරින්න ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ කියලා මොකද්ද ඒ සඳහා වැයවන මුදල් වලට දැන් ලංකාවේ
ලංකාවේ දෙවන රාජසිංහ රජතුමා මුදල් ලබා දුන්නේ නැහැ. ඒ වෙනකොට මුදල් දුන්නේ ද්‍රව්‍ය තමයි ලබා දුන්නේ. මොනවද ලබා දෙලා තියෙන්නේ? කුරුදු ලබා දෙනවා කියලා එකද වෙලා තියෙනවා. ගම්බරිස් ලබා දෙනවා කියලා එකද වෙලා තියෙනවා. නීති ලබා දෙනවා කියලා එකද වෙලා තියෙනවා. හරි. මෙන්න මේ වලින් තමයි අර මුදල පියවන්නේ රජු විසින්. ඒකේ කිවිසුමේ සඳහන් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණා තමයි පුතේ මයිකෝ කරගන්න උනාලද හරි තුන්වෙනි කාරණාව තමයි මේ ඇතුන් හැර උදරට සෙසු වෙළඳ ද්‍රව්‍ය නිමිතියේ ඒකාධිකාරය ලම්දේසීන්ට පැවරුවා මොකක්ද අනිත් කාරණාව මේ උදරට පුතේ වෙනම වෙළඳපළක් තියෙනවා ආ උදරට වෙනම වෙළඳපළක් තියෙනවා හරි පුතේ උඩරට වෙනම වෙළඳපළක් තියෙනවා මේ වෙළඳපළ තුලදී මේ ඇතුන් හැර ඇතුන් නැතුව ඇතුන් කියන්නේ අලිය ඇතුන් ගන්නවනේ ඇතුන් ගන්නවනේ අලිය ගන්නවනේ හරි මේ ඇතුන් හැරුණාම මේ උඩරට වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීම ඒකාධිකාරය ඒකාධිකාරය කියන්නේ මේ උඩරට වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් ලම්දේසීන්ට විතරයි වෙන කාටවත් බැ ඒක අධිකාරය ඒකේ සම්පූර්ණ බලය පුතේ ලන්දේසින්ද ලබා දෙන්න එකද උනා දැන් දන්නවනේ ඒක අධිකාරය කියන්නේ ඔවුන්ට පමණයි ඔවුන්ට පමණ වෙන කාටවත් බැ ඔවුන්ට විතරයි මේ වෙළඳලා ලබා ගන්න පුළුවන් එහෙම බලයක් ලබා දුන්න ලන්දේසින්ද අනිත් කාරණාව තමයි රජු අදහස් කරන්නේ නම් පුදු බීසින්ගෙන් අල්ලා ගන්න බලකොටු වල ලන්දේසි හමුදා නතර කිරීමට එකඟ වීම ආ දැන් පුතේ පුතුගීසින්ගේ බලකොටු අල්ලගෙන 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 යන්න ඉන්නේ හරිද අල්ලගෙන 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 පුතේ මීටි කියලා කියන්නේ ද්‍රව්‍යයක් ආ මම හරියටම දන්නේ මීටි වලින් මොනවද කරන්නේ කියලා හරිද වෙළඳව ඒ කාලේ මීටි කියලා වෙළඳ ද්‍රව්‍ය හරි එතකොට පුතේ මේ රජු දැන් මේගොල්ලෝ එකතු වෙලා පුතේ මේ බලකොටු ටික අල්ලගෙන මේ පුතුගීසින්ගේ බලකොටු ටික අල්ලගෙන 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 යන්නනේ හිතාගෙන ඉන්නේ මේ අල්ලගෙන යන්න 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 මොකද ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කියනවා මේ රජු උඩරට රජු කැමති නම් ආන්ට උඩරට රජු කැමති නම් මේ මොකෝ ළමයි නැගිටලා යන්නේ වාඩි වෙන්න පුදුවේ රජු කැමති නම් රජු කැමති නම් මේ පෘතුගීසීන්ගේ අල්ලා ගන්න බලකොටු වල ලන්දේසි හමුදා නතර කරන්න එකඟ වෙනවා ඕම් පුතේ ආ ඕම් පුතේ මොකද්ද කට්ටකම නෙමෙයිද කපටිකම නෙවෙයිද ඈ මොකද ඉතින් අල්ලා ගන්න නම් ලන්දේසි හමුදා නතර කරන්න ඕක පුළුවන්නේ මේ ලංකාවේ හමුදාව නතර කරන්න රාජපුරුෂ වැඩි නතර කරන්න මොකද පොඩ 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 ගේම ගහන්න යන්න හදන්නේ ලන්දේසි පොඩක් ගේමට එන්ටර් වෙන්න හදන්නේ අර දුකහන කියලා හරි හරි එම සිද්ධිය තමයි පොඩ පොඩ අල්ල ගන්න අදලා තියෙන්නේ හරි තේරුණාද පුතේ මේ දක්වා ඔව් සර් තේරුණා ඔව් සර් තේරුණා इतिहास देखा महोदय सर इतना तो महोदय सर इतना महोदय देखा महोदय सर मैं किर मीटी वर के मैं मैसेज में लगा गया ना दिया नहीं ये अरे मीटी के लामे दसवीं वैसे में वक्त तेरे मंगते थे ये वाला समय नहीं मीटी मीटी वाली मना कर क्या लामे क्या दिया मीटी वाली
වතික් නිර්මාණය සඳහා අල්ලා ගන්නවා කියලා මට ඒ හරියටම ඒ ගැන පිළිබඳ නිච්චියක් නැහැ. මේ ඉතින් මොනවද කරන්න කියලා. හරි. මෙලක් වන්දරම තේරුණානේ ගැටලු තියෙනවද මොකක් හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? ලෑස. නෑ ලෑස. නෑ. හරිනේ. නෑස. හරි. එහෙනම් විනාඩියක් දෙන්න විනාඩි 5ක් දෙන්න. ගිය සතියේ උගන්නපු ටිකයි අද ටිකයි හොඳට කියව ගන්න පුතේ. හොඳට කියව ගන්න. හරිද? ඒ වෙලාවක් මම උගලන්න එන හොඳට කියව ගන්න. එතකොට උගල ඔළුවටම යනවා මම පැහැදිලි කරා ලිව්වා. ඉතින් පස්ස උගල ඔළුවටම ගිහිල්ලා තියෙනවා. හරි. කියව ගන්න හොඳට කියව ගන්න. මීටි කියලා දෙයක් තියෙනවා සර්. ඔව් මීටි කියලා જાතියක් තියෙනවා මම ගෑන් කිව්වේ මම කිව්වේ මීටි. කියවගන්න පුතේ කියවගන්න. මෙන්න සර් තියෙනවා. සර් මේක හතර වෙනි වාක්‍ය පැහැදිලි නැහැ නිසා. හරි සර් කියවුවා. හරි පුතේ තව මේ මුලේ ඉඳලා කියව ගන්න. හතර වෙනි වාක්‍ය පැහැදිලි නැහැ කියලා කියන්නේ. මේකද? සර් ගිය හතේ ටිකයි සේරම කියවුවා සර්. සර් පැහැදිලි නැහැ. පැහැදිලි නැහැ කියලා පුතේ මම ඔයාලට කියුවා කියවුවනේ හයියෙන්. හතර වෙනි කරුණ පේන්නේ නැහැ. පේන්නේ නැහැ නෙමෙයි බෝල මම දැන් කිව්වේ ඔයගොල්ලන්ට. මම කටින් කිව්වේ දැන්ද කියනකොට ලියන්නේ නැහැ සර්. ඒ කියනකොට ලියන්නේ නැද? මම නම් ලිව්වා සර් කියනකොට. රජු අදහස් කරන්නේ ලිව්ව නැත්නම් ලියා ගන්න. රජු අදහස් කරන්නේ නම් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසි හමුදා නතර කිරීමට එකඟ වීම. රජු අදහස් කරන්නේ නම් උගුගීසින්ගේ අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසි හමුදා නතර කිරීමට එකඟ වීම. කියවගන්න කියවගන්න. එන කතාව නකුව.
සර්. හරි. හරි අනිත් මාතෘකාව තමයි පුතේ ඔයගලගේ ටියුට් එකේ තියෙන අනිත් මාතෘකාව පුතුගීසි නිරපීමේ සටන් සහ පෘතුගීසි නිරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය පිහිටීම හරියට කෙලින්ම ලියලා දෙනවද මම කිව්වේ බෝල්ඩ් එකේ හරිය කෙලින්ම ලියලා දිනවනේ අදේම ගිහලා නැහැ පොඩ්ඩක් වන්නේ සර් තුන්වෙනි වචනේ පොඩ්ඩක් පේන්නේ නැහැනේ ලයිට් එක හිඳ මොකද්ද පුතේ තුන්වෙනි වචනේ පේන්නේ නැහැ සර් ලයිට් එක හිඳ ආ දැන් හරිද ඇයි පුතේ වඩ ටියුට් එකක් නැද්ද පුතාට ටියුට් එකක් නැද්ද නැහැ සර් ඇයි උටන්නේ නැද්ද ඇයි පුතේ ටියුට් එක නැත්තේ ඉතින් මම ටියුට් එක එන්නේ බං ටියුට් එක එන්නේ පුතේ කරන්නේ ආ ටියුට් එකේ පුතේ සමහර ඒවා මම හිස් තැන් තියලා තියෙනවා සමහර ඒවා ටයිප් කරලා තියෙනවා ඒව කොහොමද වා කරන්නේ උඩ ඇයි ටියුට් එක ටයිප් කරන්න බැරුණාද පුතේ किसी में ट्यूट के निमे लिया करते खाली අපි ටියුට් එක ඇස ලියාගත්තේ ටියුට් එක ඇස ලියාගත්තේ හොඳට අහගෙන ඉන්න පුතේ හොඳට අහගෙන ඉන්න මගේ පන්තරට සම්බන්ධ වෙනවා හොඳට අහගෙන ඉන්න පුතේ මම ටියුට් වලින් විතරමයි කරන්නේ ඈ ටියුට් වලින් විතරයි කරන්නේ වෙන පොත්වල ලියන්න ඕනකට දෙන්නේ නැහැ ටියුට් වලින් කරන්නේ මම හැමදාම එක කියන ඔයාලට සර් වයින්ින්ද ටියුට් ඇහෙන අඩුයිද ඉතින් අද හැමදාම වහිනවද කොල්ලෝ ඈ මම මේක අද කිව්ව කාරණාවක් නෙවෙයි මම ගිය හැටි ලිව්වෙ පොතේ නෙවෙයිද නැහැ පුතේ නැහැ උදේ මම ක්ලාස් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාලට ටියුට් වලින් තමයි කරන්නේ පිට वचन पुते परिश्रम कर वचन परिश्रम कर कथा कर क्लास में वाला मैं बोल दी ओम कथा कर मत करने मगे पंक्ति तो आई देन कोले चेतु दी वचन पुते परिश्रम कर कथा कर मैं
හොඳට අහන්න පුතේ හොඳට අහගෙන ඉන්න මම ක්ලාස් කරන්නේ ටියුට් වලින් විතරයි හරි ඕක වෙන යන්න වෙන කොපි පොතක් ඕනි කරන්නේ නැහැ හරිද හරි ටියුට් එකේ යන්න හරි පන්තියට ආවමද පන්තියේ මොනවද සර් කියන්නේ කියලා හොඳින් අහගෙන ඉන්න මම ක්ලාස් එක පටන් ගන්න දවසේ මම ඔයගොල්ලන්ට කිව්වා උදේ මංගේ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් ඔයාලට වෙනම කිසිම පොතක් භාවිත කරන්න ඕනේ නැහැ මම ඔයාලට ටියුට් එක ටයිප් කරලා දානවා අන්න ඒක print out කරගෙන ඉන්න විතරයි හරි ඒ විතරක් ටියුට් print out කරගෙන ඉන්න ප්‍රමාණවත් කියලා හරි ඒ ටියුට් එක විතරක් print out කරගත්තාම ඇති වෙන පොත් ඕනේ නැහැ ඔයාලට ක්ලාස් වලට හරි ඒ කාරණාව අද හොඳට මතක තියාගන්න දැන් හරි දැන් ඉඳලා ආපහු හරි 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 අද අපට උදින් හරි මේ ආපහු දෙන්න කරන්න එපා නිකන් උඩින් පාත් වුණා වගේ එකපාරට ආයි මේකයි එහෙම එහෙම හරි යන්න ඕන අහගෙන ඉන්න මම ක්ලාස් එක කරන්න ටියුට් වලින් විතරයි වෙනම කෝල් වලින් දෙන්නේ හරි ඒ නිසා ටියුට් මම දෙන ටියුට් එක විතර print out කරගෙන ඉන්න ප්‍රමාණවත් හරි තව සති දෙකකින් විතර සති දෙකකින් ඉන්න මේ ලබන සතියේ ඔයගලන්ට දීලා දෙන ටියුට් එක ඉවරයි ලබන සතියේ ඊට පස්සේ මම අලුත් ටියුට් එකක් ඔයාලට දානවා ඊට පස්සේ ඒකත් ඔයාලා print out කරගන්න ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ විතර අවසන් වෙනවා හරි හරි මාතෘකාවතේ පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ළම දේශ බලය පිහිටුවීම මෙන්න මේකක් තියෙනවා නේද පුතේ ඔයගොල්ලෝ ටියුට් එකේ මාතෘකාව නදිනි පුතේ මේ මාතෘකාවක් තියෙනවා නේද උදේ මං ගාවන ටියුට් එක නැහැ මගේ අතේ ටියුට් එක නැහැ මේ 4 වෙනි පිටුව සර් 4 වෙනි පිටුවේ ටියුට් එක තියෙන්නේ හරි පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ළම දේශ බලය පිහිටවීම හොඳට ඒක සර් දීලා තියෙනව නේද මොකද්ද ඒක සර් ටියුට් එකේම දාලා තියෙනව නේද සර් ඔව් පුතේ ඔව් ටියුට් එකේ ටයිප් කරලා තියෙන උඩින්ම හතර වෙනි පිටුවේ ලොන්න තියෙනවා සර් හරි එහෙනම් පුතේ අපි සාකච්ඡා කරමු වෙනව කිසිම අදාළත්වයක් නැහැ දැන් මම ක්ලාස් කරන හැටි කියලා දීලා තියෙන ටියුට් print out කරගෙන ඉන්නත් එක මට දැන් නැත්නම් මම කියලා දෙන්න මගේ වැඩ කොටස මම මේ මැද්දෙන් කරලා දෙන්න හරි එච්චරයි පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ළම දේශ බලය පිහිටුවීම ළම දේශ බලය පිහිටුවීම උදේ ඔබට මතකයි මම කිව්වා 1638 දී මේ ළම දේශීන් සහ ළම දේශීන් සහ දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා අතර ඇති කරගත්ත ගිවිසීම ගිවිසුමක් ඇති කරගත්තානේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඒක ඒ ගිවිසුම ගැහුනේ 1638 දී. මේ 1638 ඉඳලා පුතේ මේ වසර 20ක් විතර කාලයක් ගියා. හරිද? වසර 20ක් විතර කාලයක් ගත වුණා මේ මෙරටේ පෘතුගීසීන්ව පළවා හරින්න. මේ 1638 පස්සේ වසර 20ක් විතර ගත වුණා පෘතුගීසීන්ව පළවා හරින්න. හා පෘතුගීසීන්ව නෙරපා හැරීමට
වසර 20ක් විතර කාලයක් ගත වුණා. Hi. Call back to you. What time is it? ऐसा सर इतना है हाँ 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 प्रथम आगन बुदे आगन हाँ आगन मैं इतना सही से तीस आठ ये थी लांडेसी सह देवर राजसिंह राजतुमा आदर एपिटल करना उसने गिरिसुमा हाँ मंग खाली क्यों हुए कि हाँ मंग खाली कोने गिरिसुम तेरा तादाकरा नगर उसने कर मैंने मैं गिरिसुमा पास से हूँ गिरिसुमे पास से वासरा डिस्टर्ब की तरह खाले अगतोना होते පෘතුගීසීන් මෙරටින් නිරපා හැලීමට එතකොට මේ වසර 20ක් ඇතුළත කාලය තුල විකුතේ ත්‍රිගුණාමලය හා මීගම් ගාල කොළඹ හා කොළඹ මීගම් ගාල කොළඹ මෙන්න මේ වසර 20ක් ඇතුළත කාලය තුලදී පුතේ නා මේ වසර 20ක් ඇතුළත කාලය තුලදී මේ වසර 20ක් ඇතුළත කාලය තුලදී මේ ලන්දේසීන් විසින් පෘතුගීසි සතුටින්ම ත්‍රිකුණාමලය මීගම්ව ගාල්ල කොළඹ මන්නාරම කළුතර හද යාපනය මෙන්න මේ බලකොටු සියල්ලම පුතේ කවුරු විසින්ද අල්ලගන්නේ ලන්දේසීන් විසින් අල්ලගන්නවා ලන්දේසීන් විසින් අල්ලගන්නවා පුතේ මේ මීගම්ව සහ ත්‍රිකුණාමලයේ බලකොටු අල්ලගන්න යනකොට මීගම්ව සහ ත්‍රිකුණාමලයේ තියෙන බලකොටු අල්ලගන්න යනකොට මේ ලම්දේසී සහ උදරට රජු අතර පුතේ ගැටුම් ඇති වෙනවා මතභේද ඇති වෙනවා ඒකට හේතුව තමයි මෙන්න මේ කියන ලම්දේසී මෙන්න මේ කියන ලම්දේසී පුතේ ගිවිසුමට අනුව කටයුතු කරේ නැහැ අන්නේ ඒ නිසා මේ උදරට රජු සහ ලන්දේසී අතර පුතේ මතභේද ඇති වෙනවා මේ ත්‍රිගුණාමලය සහ මීගම්ව කියන බලකොටු අල්ලගන්න යනකොට හරි ටියුට් එක බලාගන්න පුතේ ටියුට් එක බලාගන්න තේරුණාද මේ දක්වා කිව්වට දැන් තේරුණාද ඔව් සර් තේරුණානේ කාටවත් තේරුණ නැති කෙනෙක් ඉන්නද එක්කෙනෙක් හරි ඉන්නවද එක්කෙනෙක් එහෙම එක්කෙනෙක් ඉන්නවද මට කියන්න माइक की कॉल कराने में हरे बड़ा कर ट्यूट के बड़ा करना එදා 638 වර්ෂයේ ගිවිසුමෙන් පසුව පෘතුගීසීන් මෙරටින් නැවතුණු වසර 20ක් ගත විය. එම කවුද මුදේ මේ ඔයගොල්ලෝ නිකන් ඔය ෆෝන් එක එබෙනවද මයික් එකට? මයික් එක ඔන් නිකන් ඔටෝ එබෙනවද කිහිල්ලා? අනිත්‍යස එහෙම වුණ පුතේ කාටවත් මයික් එක ඔන් කරන්න බැරි වෙන්න මම එහෙම හදනවා. ඒතකොට ඔයගොල්ලෝ ප්‍රශ්නයක්වත් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ඩිස්ප්ලේන් එකක් තියාගන්න මෙන්න මේ වගේ. හරිද? හරි. පුතේ ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක්
ප්‍රශ්නයක් අහන වෙලාවක මයික් එක ඔන් කරනවානේ. මයික් එක ඔන් කරාට පස්සේ ඔයාලගේ ප්‍රශ්නේ අහලා ඉවරනාට පස්සේ මයික් එක ඕෆ් කරන්න. අන්න ඒ දේ පුරුදු වෙන්න. අන්න මේ මයික් එකවත් ඕෆ් කරන්නේ නැතිව වුණමයි කොහරි කාමරයකට ගියාම ලයිට් ආවම ලයිට් එක ඕෆ් කරන්නේ නැත්තේ. වොෂරූම් එකකට ගියාම වතුර ගහන්නේ නැත්තේ. ටැප් එකක් කරියාම ටැප් එක වහන්නේ නැත්තේ. ඔන්න ඔයගේ ඩයර තමයි. හරි. ඒක නිසා හරි ඒ නිසා පුතේ මයික් එක ඔන් කරාට පස්සේ මයික් එක ඔයාට ප්‍රශ්න ඇහුවට පස්සේ මයික් එක ඕෆ් මේ මයික් ඔන් කරාට පස්සේ ඔයගේ ප්‍රශ්න ඉදිරියට පස්සේ මයික් එක ඕෆ් කරලා ගන්න. නැත්තම් කරදරයක් නෑ උන්ට. නැත්තම් ෆෝන් එකට හිතිලා එකපාරට ෆෝන් එකට ආතල් එකක් ගිහිල්ලා මයික් එක ඉබේ ඔන් වෙන්නේ නෑ. ඔයාලා ඔන් කරොත් තමයි මයික් එක ඔන් කර ඔන් වෙන්නේ. නැත්තම් ෆෝන් එකට හිතනවා හරියන්නේ නැහැ. දැන් මයික් එක ඔන් වෙන්න ඕනි. දඩක් ගාලා මයික් එක ඔන් වෙලා යන්නේ නැහැ පුතේ. හරිද? ඒ නිසා ඔයාලට කලින් අපි සුම් යූස් කරේ. හරි? එතකොට ඒ නිසා මේ කවුරු මයික් එක ඔන් කරොත් තමයි මයික් එක ඔන් වෙන්නේ. ඔයාලට ප්‍රශ්න ඕන වෙලා ප්‍රශ්නයක් අහන්න පුතේ. මේ ෆෝන් කරලා මයික් එක ඔන් කරලා ප්‍රශ්නයක් අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්න ආලෙ වුණාට පස්සේ මයික් එක ඔෆ් කරන්න. අනේ දේ පුරුදු වෙන හැම මන්තියෙම ඈ. හරි. යටත් කර ගැනීමේ යටත් කර ගැනීමට ලන්දේසිය හා උඩරට හමුදාව කටයුතු කළ ත්‍රිකුණා මලය හා මීගම බලකොටු යටත් කිරීමෙන් පසුව රජු හා ලන්දේසින් අතර මත ගැටුම් ඇති විය. ලන්දේසින් තමන්ට වාසිදායක ප්‍රදේශවල බලකොටු අල්ලාගත් පසු 1638 වර්ෂයේ ගිවිසුම පරිදි රජුට බාර දීමට කටයුතු නොකිරීම එම තත්වයට හේතු විය. ඔන්නර මම කලින් කිව්ව කාරණාව මේ 1638 ස්ථාන මේ 1638න් පස්සේ වසර 20ක් විතර ගත වුණාට පස්සේ තමයි පෘතුගීසීන්ව ලංකාවෙන් නිරපා හැරී මෙන්න මේ වසර 20 ඇතුළත කාලය තුරදී ත්‍රිකුණාමලය මීගම්ම ගාල්ල කොළඹ කළුතර මන්නාරම යාපනය කියන ප්‍රදේශ යාපනය කියන ප්‍රදේශයේ පුතේ වල පළය ලන්දේසි හමුදාව සහ ලංකාවෙන් හමුදාව එකතු වෙලා රජුගේ හමුදාව එකතු වෙලා ලබා ගන්නවා. නමුත් මේ ත්‍රිකුණාමලය හා මීගම්ම කියන පෘතුගීසි බලකොටු අල්ලගන්න යනකොට ලන්දේසීන් සහ ලංකාවේ රජු මොකද ලංකාවේ රජු සහ ලන්දේසීන් අතර ගැටුම් ඇති වෙනවා. කියන්නේ මතභේද ඇති වෙනවා. ඒ මතභේද ඇති වෙන්න හේතුව තමයි මේ ලන්දේසීන් විසින් 1638 අර 1638 ගිවිසුමට අනුව කටයුතු නොකරපු නිසා ගිවිසුමට අනුව කටයුතු නොකරපු නිසා පැහැදිලිද පුතේ? තේරුණාද? තේරුණා සර්. හරි. එහෙනම් ලියා ගන්න. අද අපිට ලියා ගන්නවා මේ ලබන සතියේ. ලන්දේසි මුල සිටම ලන්දේසින් මුල සිටම ඇයි පස්සට වෙන්නේ? මොකද්ද? කවුද මයික් ඔන් කරේ? කවුද කෑ ගහුවේ පුතේ? කාගෙන් දැහුවේ? මගෙන් දැහුවේ? මගෙන්ද පුතේ ඇහුවේ?
උදේ පන්තියක් ඇතුළේ හැසිරෙන ලස්සනට හරිද මෝඩකම තමයි පෙන්වන්න කරන්නේ මේ හරි වෙන මොකවත් නෙමෙයි ගොංකම පෙන්වන්න කරන්නේ ගොංකම ඇති කරගන්න පාරක්තරම් පුතේ හොඳට හැසිරෙන පන්ති ඇතුළත ඒක ඉගෙන ගන්න කෑ ගැහුවා කියලා කොහෙවත් කෑ ගැහුවා කියලා පොරක් වෙන්නේ නැහැ කොහෙවත් හරි මොකක් කොතනින්ද පුතේ මම නැවතුවේ අතිශය කපටි අන්දමින් ලම්දේසි මුල සිටම අතිශය කපටි අන්දමින් ලම්දේසි මුල සිටම අතිශය කපටි අන්දමින් රජු සමග කටයුතු කොට ඇත 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 මම මේ කාර් එකේ මේක ගන්න මේ මෙලක් එකේ චාර්ජර් කරගන්නේ අය දුර කාර් එක ඉවසි දෙන්නේ ලම්දේසි මුල සිටම අතිශය කපටි අන්දමින් රජු සමග කටයුතු කොට ඇත 1600 ගිවිසුමේ 1638 ගිවිසුමේ 1638 ගිවිසුමේ 1638 ගිවිසුමේ එක් වගන්තියකට අනුව 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 1638 ගිවිසුමේ එක් වගන්තියකට වගන්තියකට අනුව හේෂාන් ලිව්වද ලිව්වද එක් වගන්තියකට අනුව පෘතුගීසීන්ගෙන් අල්ලා ගනු ලබන බලකොටුවල පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල ලම්දේසි හමුදා නතර කළ යුතු වන්නේ උඩරට රජ කැමති නම් පමණි උඩරට රජ කැමති නම් පමණි සර් අර ලන්දේසි හමුදා කියන තැන ඉඳන් කියන්නකෝ ලන්දේසි හමුදා නතර කළ යුතු වන්නේ ලන්දේසි හමුදා නතර කළ යුතු වන්නේ උඩරට රජු කැමති නම් පමණි උඩරට රජු කැමති නම් පමණි උඩරට රජු කැමති නම් පමණි යන අදහස පැවතියත්
යන අදහස පැවතියත් යන අදහස පැවතියත් යන අදහස පැවතියත් ලන්දේසී වූ එම වගන්තිය අමතක කොට ලන්දේසී වූ එම වගන්තිය අමතක කොට අමතක කොට ලන්දේසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල සෝරි පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු තුලට පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු තුලට රජුගෙන් නොවිමසා රජුගෙන් නොවිමසා රජුගෙන් නොවිමසා රජුගෙන් නොවිමසා රජුගෙන් නොවිමසා ලන්දේසි හමුදා නතර කළහ නොවිමසා ලන්දේසි හමුදා නතර කළහ ලන්දේසි හමුදා නතර කළහ මෙම කරුණු කාරණා නිසා මෙවැනි කරුණු කාරණා නිසා මෙවැනි කරුණු කාරණා නිසා මෙවැනි කරුණු කාරණා නිසා මෙවැනි කරුණු කාරණා නිසා උඩරට රජු සහ ලම්දේසීන් අතර 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 උඩරට රජු සහ ලන්දේසීන් අතර මත ගැටුම් උග්‍ර විය මත ගැටුම් උග්‍ර විය ඔව් ඇයිදේ මම ආවලි වුණා ඔය පස්වෙනි පිටුව නේද අපුතේ මම ගාව ටියුට් එකේ ගිහින් මෙන්න මම ගත්තේ ටියුට් එක නෑ පස්සේ පිටුව නේද පුතේ අනිත් කවුරු කියන්න ඔව් සර් සර් ඔව් පුතේ පස්සේ හරි සර් thank you ලම්දේසි උඩර රජසා ලම්දේසි නතර මත ගැටුම් උග්‍ර විය නමුත් කොළඹ සහ sorry කොළඹ නමුත් කොළඹ ඇතුළු නමුත් කොළඹ ඇතුළු බලකොටු වලින් පෘතුගීසීන්ව පළවා හැරීමට
ලන්දේසීන්ගේ සහය අවශ්‍ය වූ බැවින් ලන්දේසීන්ගේ සහය අවශ්‍ය වූ බැවින් නමුත් කොළඹ ඇතුළු බලකොටු වලින් පෘතුගීසීන්ව පළවා හැරීමට පෘතුගීසීන්ව පළවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය අවශ්‍ය බැවින් දෙවන රාජසිංහ රජු දෙවන රාජසිංහ රජු දෙවන රාජ ලන්දේසීන්ගේ සහයෝගය අවශ්‍ය වූ බැවින් ලන්දේසීන්ගේ සහයෝගය අවශ්‍ය වූ බැවින් දෙවන රාජසිංහ රජු ඉතා ඉවසිලිවන්තව කටයුතු කළහ ඉතා ඉවසිලිවන්තව කටයුතු කළහ ඉතා ඉවසිලිවන්තව හරි ලියාගත්ත නේද පුතේ හැමෝම ඔව් සර් හරි ඔව් සර් ඔය ටික පුතේ පැහැදිලි කරන්න අද ටයිම් එක මදි අපි ලබන සර් සර් මුල්ම ටික ළමයිට ටිකක් කියන්න කියන්නකෝ මුල්ම ටික කියලා කිව්වොත් කොයි ටිකද පුතේ ඔයාලා ලියපු දැන කියන්න මට බලන්න හරි සර් මෙවැනි කරුණු කාරණා එතෙන්ට කලින් ටික මෙවැනි කරුණු කාරණා චුට් මෙමෙ වාක්‍ය කොට කියන්නේ මෙවැනි කරුණු කාරණා නිසා උඩරට රජු සහ ලන්දේසීන් අතර මග මත ගැටුම් උග්‍ර විය මත ගැටුම් උග්‍ර විය ලියවද ඔව් සර් එතනට කලින් ටික ඕනි එතන කලින් ටික ඔය පුතේ කවුරුහරි වාක්‍ය පොඩ්ඩක් කියවන්න ඔව් කියන්න සාවින්ද කියන්න පුතේ ලන්දේසි මුල සිටම අතිශය කපටි අන්දමි කියන්න පුතේ කියන්න යන්න රාජ සමග කටයුතු කොට ඇත. කියන්න ඉක්මන කියන්න. 638 ගිවිසුමේ එක් වගන්තියකට අනුව පෘතුගීසි අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසීන් හමුදා නතර කළ යුතු උඩරට රජු කැමති නම් පමණි යන අදහස පැවතියත් ලන්දේසීන් යන කොට කටයුතු කළහ ඒ අනුව පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල රජුගෙන් නොවිමසා ලන්දේසී හමුදා නතර කළහ එම නිසා උඩරට රජු සහ ලන්දේසීන් අතර මත ගැටුම් උග්‍ර විය. ලන්දේසීන් අතර මත ගැටුම් උග්‍ර විය. ඊට පස්සේ මම ගුවා. එහෙත් කොළඹ ඇතුළු බලකොටු වලින් පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ අවශ්‍ය බැවින් උඩරට රජු එනතන දෙවන රාජසිංහ රජු ඉතා ඉවසිලිවන්තව කටයුතු කළහ. එමණි මම කිව්වේ. හරි. දැන් හරිනේ පුතා හරි සර් හරි එහෙනම් පුතේ ලබන සතියේ මම මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්නම් අද පැහැදිලි කරන ටයිම් එක මදි නිසා එහෙනම් ලබන සතියේදී අපි නැවතත් හම්බ වෙමු ඉතිහාසය පන්තිය තුලේ ලබන සතිය හම්බ වෙමු ඊට කලින් අපි පුරවැසි පන්තියෙන් හම්බ වෙනවා පුතේ සියලු දෙනා පුරවැසි පන්තියට සම්බන්ධ වෙන්න ඉතිහාසය පන්තියේ ළමයි 80ක් 85ක් විතර සම්බන්ධ වෙනවා නමුත් පුරවැසි පන්තියට එන්නේ ළමයි 50 ගානක් විතර වගේ ඒ නිසා අනිත් සියලු දෙනාම පුරවැසි පන්තියට සම්බන්ධ වෙන්න පුරවැසි පන්තියේ ඉතිහාසය හරි ලස්සන පාඩම් ටිකක් තියෙන නිසා ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න හරි ටියුට් එකක් දාන්න පුතේ ගෲප් එකට නැවතත් හරි අනිත් ළමයි print out කරගන්න එපා අර print out කරගත්ත නැත්නම් පුතේ අන්න ගෲප් එකේ ටියුට් එක අවශ්‍ය පුතා මට පුතේ WhatsApp වලින් message එකක් දාන්නම ඒ ගෲප් එකේ දිනව මගේ නම්බරේ හරිද මේ මට message එකක් දාන්න මම යාට limit දාන්නම්
ක්‍යුට් එක නැත්නම් තමයි print out කරගන්න ඕනේ. පිස්සු ගෙලින ඕනේ එකක් ඒක කොහොම හදා ගන්න ඕනේ. හරි. ලේසිනම වගන් තියෙන ඉඳන් කියන්නකෝ අපහු. ඇයි නපුතේ සියලු දෙනා නම්බර් එක කියන්නකෝ. ආ? සර් නම්බර් එක කියන්නකෝ. පුතේ group එකේ තියෙන නම්බර් එක. කියන්නකෝ අපහු. Hi Bhavan sir. Hi Bhavan. Thank you sir. Hi Bhavan.